ආයුබෝවන් වණක්කම් කියලා අද දවසේ අපි මේ සුවිශේෂී වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. යල් ටීවී ඔබට හැම විටම අපි වෙනස් ආකාරي අත්දැකීම් අරගෙන එන බව අපි දන්නවා. විශේෂයෙන්ම මතක් කරොත් එහෙම අපි මේ උතුර දකුණ යාකරන එක්තරා විදිහක පාලමක් සවි කරද්දී මේක සංවිධානය කරද්දී සංහිඳියාව පිළිබඳව කතා බහ කරද්දී අපේ දමිල ජනතාව වගේම සිංහල ජනතාවත් බෙහෙවින්ම ප්‍රිය කළ ගායන ශිල්පියෙකු පිළිබඳව අද දවසේදී අපි කතා බහ කරන්න හිතුවා. මේ කතා බහට යම්කිසි හේතු ප්‍රත්‍යක් තිබෙනවා. ඒ තමයි මේ මහා විශ්වයට නැත්නම් මේ මහා ලෝකයට පුදුමාකාර වූ සංගීතමය ආකාරයක් එහෙම නැත්නම් මේ සංගීතමය ඥානයක් ලබා ගනිමින් ඒ වගේම තමයි අපිට මහා ගීත සංඛ්‍යාවක් දායාද කරමින් අපෙන් සමුගත සුවිශේෂී කලාකරුවෙ असल इंदिया अभीट दुराक्न ये वगेम तम यदाट अत दक्वा संगीते पिलबंधव कथाभाकदी इंदिया समगति वेन्े अभीट पुदुम नैदमा अभीट अन्न सिद्धवन यग्दाश्रमस्य हतलि सयट यग्दाश्रमस्य हतलि सये जूनिमास हतरवेनिदा मेलव उपतलबनवा इतामत सुविशेषी मीनिसेक ये वगेम तमाइ मे पसुगिय मस विसी पस्वेनिदा वन विट එතුමන් එතුමන්ගේ නමින් විශේෂ පරිච්ඡේදයක් ලියලා හමාරයි. එය කාටවත් සම කරන්නට පුළුවන්ද කියන තර්කය එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථය ඕනෑම කෙනෙක් තුළ තිබෙනවා. ඉන්දියාවේ අග්‍රගණ්‍ය කලාකරුවන් බිහි වුණා තවදුරටත් ඉන්නවා. ඒ අග්‍රගණ්‍ය කලාකරුවන් අතරින් සුවිශේෂම කලාකරුවෙකු තමයි එතුමන්. අපි කාටත් විරසකයක් වුණ නැත්නම් අපි කාටත් දුක ගෙන දුන්න කාරණයක් බවට පත් වුනේ COVID-19 එහෙම නැත්නම් මේ කොරෝනා වෛරසය. මේ කොරෝනා වෛරසය හින්දා අපි අතරින් වෙන් ගියේ ඒ සුවිශේෂී කලාකරුවන් වෙනුවෙන් තමයි අද දවසේ අපි වෙන් කරන්නේ. ඔබට පේනවා ඇති මේ පසුබිම ඒ වගේම තමයි සංගීත කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. තවත් සුවිශේෂී චරිතයක් අපිට ඉන්නවා. දැන් මම කිව්වේ නෑනේ කවුද කියලා. හැබැයි මෙහෙම කියද්දී ඔබ දන්නවා බෙහෙවින් ආදරය කරන චරිතයක්. අපිට ගීත 40,000ක් ලබා දීලා වසර 74ක් ආයු වළඳලා අපෙන් වෙන්ම ගිය ඒ කලාකරුවා ගැනයි කතා කරන්නේ. එස්.පී. බාලසුබ්‍රමණියන් කියන ඒ මහා සංගීතඥයා පිළිබඳවයි අපි අද දවසේදී කතා කරන්නේ. ඉතින් මේ වෙනුවෙන් අපිත් එක්ක තමුත් එකම ශ්‍රා සංගීත කණ්ඩායම ඉන්නවා සංගීතය සපයන්න. ඒ වගේම තමයි මෙතන ඉන්නේ මේ අපේ රටේ ඉන්න මහා නර්ග සම්පතක්. මොකද මෙතුමන් මේ වැඩසටහනට අපි සම්බන්ධ කර ගැනීමට එක්තරා විදිහකට හේතුවක් තිබෙනවා. ඒ තමයි එස්.පී. බාලසුබ්‍රමණියන් මැතිතුමන් සමගින් සංගීත කටයුතු වල යෙදෙමින් එතුමන් සමග කුළුපගු ඇසුරක් මෙතුමන්ට තිබෙනවා. ඒ නිසා තමයි අපි එතුමන් මෙතනට ආරාධනා කරේ ඒ මතකය යලිත් ආවර්ජනය කරන්න. ප්‍රවීණ සංගීතඥ සරත් වික්‍රම මැතිතුමන් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. මං හිතන්නේ ඔබතුමාත් එක්ක අපිට යන්න තියෙනවා දීර්ඝ ඉතිහාසයකට. මොකද මේ ඔබට තිබෙනවා සෑහෙන ලොකු ඉතිහාසයක් වසර ගණනාවක අපේ රටේ හිටපු ප්‍රකට කලාකරුවන් සමගිනුත් ඔබතුමා වැඩ කරලා තියෙනවා. මං හිතන්නේ අපි මේ ඉතිහාසය ගැන කතා කරද්දී ඔබතුමා කිව්වා මේ එස්.පී. බාලසුබ්‍රමණියන් ගැන කතා කරන්න කලින් මට පොඩ්ඩක් තව ඉතිහාසයක් තිබෙනවායි කියලා. අපි එතෙන්ට ගිහිල්ලාමු. මේ මුලින් මං කියන්න ඕනේ बल्ब दिवन चित्रपट तो चंद्र के पनास इनका चित्रपट बाहर अद्धि चित्रपट मुलिम चित्रपट इत पश्चिम जारी अटकाल मन दिवन चित्रपट मैं आलो दिवन सिंह बीजाने लगे कल मत मतक मिलीम त्यागराज भागवत मे मतलब गायक चित्रपट इट पास गोविंद राजन घंटसाल हेमराज इट पास सौंदराजन की गायक सौंदराजन तम दिग्ट में चित्रपट एम जी आर्वा शिवाजी गणेशन नमृजन नर्मंड पश्चिम गायने खड़े ඊට පස්සේ කැලේ එස්.පී. බාලසුබ්‍රමණි හැටර රසිකී හැටර රසිකී අභිභාගය වගේ තමයි ආවේ. ඊට පස්සේ හැටර රසික තමයි ගොඩක් ප්‍රසිද්ධ වුණේ. ආයතන නෙලේ වාකින ගීතය තමයි
मगे कांडर पढ़ गीत गीत लसन गीत इतने गीत मन गुडा कुमार पढ़ा इक तबला गहाने प्रसाद के लिए इतनी मम यहाँ गुडा कुमार पढ़ा इंडियन संगीताज्ञ वादकिंग सिंधु पिछुला बाल नोट गाने कल भी बाल सुब्रमण्य इधन मम हत्या की मे कलबल तीन कल हत्या हत्या की यापन सांगीत खंडा मैं बड़े करे इतने गीत समय अभी गुड़ा इधर पत्करी प्रसंग इतनी यमता बाल सुब्रमण्य नम मुड़ी अनुना पशे पशुकाल असु दिखे विश्वनाथ रामूर्ति लंका टापिला इंडियन वादक मंडली मत ओगन वादन अवस्था इवलांक प्रसंग इधन प्रसंग की प्रतिमा इंडियन वादक मंडली नोटेशन बना ప్రేకరాది మమ కటపాడింతమ ఒక్కొక్క గీత వాదనే కదా మొదట మర ఇచ్చాక కటపాడం గీత ఇక అహంబెన్ సిదువిచ్చా అహంబెన్ సిదువిచ్చా ఓ ఇగనే ఇగనే కీబోర్డ్ వాదన శిపర్ బ్యాక్ వాలు నే ఓ యాపనే కన్నన్ గీన ఏ ప్రసిద్ధ దేవంద సంగీతజ్ఞ ఏ మైత యాల్వే మగే హిరత కిదిన్ యా అంతిమ మతి మీ యా కివ మట గాన్న కేలా యా ఐం ఉన ఇగిన్ ఏనిస మట యా అవస్థ అలుకున एतिन इंडियन वादक मंडल मुड़ी मंदना कत्ती विश्वनाथ रामूर्ति दीवलों इत पर यह असूद के वर्ष में शान के इकने लंका चित्र निमल चित्रपट म्यूजि क्रेत्या एक रंगभाव ग्रामीण फोनसी का रजनी का एक असिस्टेंट संगीत अध्यक्ष पर ममता वेले कर इतनी अति गायनक रही एस पी बालसुब्रमण्य सह यागे नांगी शैलजा इतनी था एस पी बालसुब्रमण्य मुलिम अंतर करते यजमा हंधुरा गनीम तेक् मट हेतु ना मे दुमे गीत याक मुलिम हुआ ना हों खेल अभी गीत कट गिहिला आय कथा करूँ यजमा तो उपहार याकम वेवा खेला अभी रोय जैक्सन आराधना करमु मे गीते गायन சேலை தீண்டும் ஞாபகம் சின்ன பூக்கள் பார்க்கையில் தேகம் பார்த்த ஞாபகம் வெள்ளியோடை பேசினால் சொன்ன வார்த்தை ஞாபகம் மேகம் ரெண்டு சேர்கையில் மோகம் கொண்ட ஞாபகம் வாயில்லாமல் போனால் வார்த்தை இல்லை பெண்ணே நீ இல்லாமல் போனால்
வாழ்க்கை இல்லை கண்ணே உள்ளோடுதான் முத்தங்களா சொல் சொல் காதல் ரோஜாவே எங்கே கண்ணீர் வழியுதடி கண்ணே பேசுகின்ற தென்றன் வேளையில்லை நின்று போ பேசுகின்ற வெண்ணிலம் பெண்மையில்லை ஓய்ந்து போ பூவளத்த தோட்டமே பெண்மையில்லை தீர்ந்து போ பூமி பார்க்கும் வானமே புள்ளியாக தேய்ந்து போ பாவை என்ன பாவை தேவை என்ன தேவை ஜீவன் போன பின்னே சேவை என்ன தேவை உள்ளோடுதான் முத்தங்களா சொல் சொல் காதல் ரோஜாவே எங்கே நீ எங்கே கண்ணீர் வழியுதடி கண்ணே கண்ணுக்குள் நீதான் கண்ணீரில் நீதான் கண்மூடி நெஞ்சுக்குள் நீதா என்னானதோ ஏதானதோ சொல் சொல் මහා සංගීතඥ එස්.පී. බාලසුබ්‍රමණියන් මැතිතුමා පිළිබඳවයි අද අපි මේ මතකයන් ආවර්ජනය කරන්නේ. ඒකට අපිට මේ පුංචි අයිතියක් තියෙනවා. ඒ නිසා තමයි අපි හිතුවේ ඒ ගැන කතා කරන්න කියලා. මොකද මේ ඉන්දියානු සංගීතයත් එක්ක ඔබ දන්නවා මේ පාසල් කාලයේ සිට අපි පුදුමබද්ධ වීමක් අපි සාමාන්‍යයෙන් මේ ඉන්දියානු සංගීතයේ අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීමත් එක්ක අපිට ඒක මං හිතන්නේ අපේ ගීත සිංහල ගීතත් එක්ක පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. එහෙම සම්බන්ධයක් තියෙන කෙනෙක් එක්කනේ අපි මේ කතා කරන්නේ. එතුමන් සමගින් කතා කරනවා රෝයි ජැක්සන් ගීත ඉදිරිපත් කරනවා. එතෙන් අද වෙනස්මාකාරයේ ප්‍රාසංගික අත්දැකීමක් ඔබට ලබා දෙන ගමන් දැන් මේ එස්.පී. බාලසුබ්‍රමණියන් මැතිතුමා කියන්නේ ඉතාමත් සුවිශේෂී චරිතයක්. එතුමන් මුලින්ම හිතුවේ නැහැ සංගීතය ඉගෙන ගන්න. එතුමන් ඉංජිනේරු විද්‍යාව තමයි ඉගෙන ගන්නෙ. ඉංජිනේරු විද්‍යාව ඉගෙනගෙන කොහොම හරි මංගිනා තෙලඟු නේද තෙලඟු භාෂාව තමයි කතා කරන්නේ ඒ කියන්නේ සාමාන්‍ය හින්දි භාෂාවක් නෙමෙයි එතුමන් කතා කරන්නේ තෙලඟු තෙලඟු ඒක තමයි තෙලඟු භාෂාව කතා කරමින් දැන් තමයි මේ ක්ෂේත්‍රයට එන්නේ කවදාවත් හිතන්න නැතුව ඇති මට භාෂා 16කින් ගායනා කරන්න 16කින් සින්දු කියලා තියෙනවා නේද ඉතින් මේ අපේ සරත් වික්‍රම මැතිතුමා නැත්නම් මේ සංගීතඥය මෙතන ඉන්නකොට දැන් එතුමන් මේ මතක ආවර්ජනය කරමින් හිටියේ කොහොමද මේ එස්.පී. බලසුබ්‍රමණිය මැතිතුමා හම්බ වෙන්නේ ඒ සම්බන්ධයේ ගොඩනගන්නේ කියලා අපි එතනින් ඉස්සරහට යන්න ඉලේනිලා චිත්‍රපටී තමයි යා මුණගැහුණේ මම ඇසිස්ටන්ට් මියුසික් ඩිරෙක්ටර් ෂාන් කෙනෙක් තමයි මියුසික් ඩිරෙක්ටර් මියුසික් විද්‍යාල වැඩ කරේ එතෙන්දී මගේ හැකියාවන් යා අඳුනාගත්තා එදා තමයි මේ අපි දෙන්නගේ මිත්‍රත්වයේ ගුණගුණේ ඇත්තටම එතුමා ගැන කතා කරන මම සුදුසෙක් නෙවෙයි මොකද එතුමා ලෝකයේ දවන්ත ගායකයෙක් සංගීතඥයෙක් විශ්වයේම ජයගත් කෙනෙක් ඉතින් මම ඇත්තටම පොඩි කෙනෙක් දැන් මම කතා කරන්නේ මේ අපි දෙන්නගේ තියෙන මිත්‍රත්වය සහ සංගීතයේ තියෙන සම්බන්ධකම උඩ මිසක් ඊට වඩා සුසුවයි කතා කළ යුතුයි ඒ කියන්නේ ඒ වගේ දැවන්තෙක් ගැන කතා කරන්න ඉතින් අමාරුයි ඇත්තටම ඉතින් අපිට පේන විදිහට තමයි මම කතා කරන්නේ මොකද යා ඇත්තටම මේ මිනිසෙක් කියලා මම හිතන්නේ දෙවි කෙනෙක් මොකද දැන් සරස් අපි සංගීතඥයින් වශයෙන් අපි නිතරම සරස්වතී විව තමයි අපි අදහන්නේ නමස්කාර කරන්නේ දැන් මගේ චිත්‍රාගාරේ ගහලා තියෙන්නේ ස්පීගේ ෆොටෝ එකක් තමයි මම ගහලා තියෙන උදේ හවස නිතරම දකින්න මොකද එතුමා ඒ තරම් නිර්ලංකාර පුදුම ගතිගුණ තියෙන කෙනෙක් හැබැයි හැම එක්කෙනාට එහෙම කරන එක නෙවෙයි එයා එයාට හිතට වැටුණොත් එයාට යමක් දක්ෂෙක් හම්බුණොත් එයාට ඒ ගරුත්වය දෙනවා ඒ වගේම නිහතමානීව
උදව් කරනවා. නෑ නෑ ඔතුමා දැන් ඔය පළවෙනි මුණ ගැහිමේදී මොන වගේ දෙයක්ද කිව්වද දැන් ඔතුමාගේ දස්කම් බල්ලා අගේ කිරීමක් කරාද මොනවද කිව්වේ සාමාන්‍යයෙන්? ඔව් ඉතන ගියත මම දැන් මම සමාදයන් මට කියන්න බෑ ප්‍රසිද්ධ දේවල් සමාර්ථය දේවල්. ඉතින් එතෙන්දී මට සිද්ධ වුණා එයක් අර ගීතේ පුහුණු කරන්න එහෙම. ඉතින් ඒ ශාන් කියන එක නම් මියුසික් කරපු එක නෙවෙයි යා එයා තනුව නිර්මාණ කරන්න පුළුවන් නු සංගීත ගැන එච්චර දැනුමක් නැහැ. ඉතින් මගේ සහයෝගය ගොඩක් ගත්තා එයා. ඉතින් ඒක දැක්කම එයා බාලසුබ්‍රමණිය. ඉතින් එයා ගීතය පුහුණු කරලා ඉතින් එතෙන්දී උදා කරනකොට එයා මගේ හැකියාව අඳුනගත්තා. එතෙන්දී විශාල මේ මිත්‍රත්වයක් ගොඩනගෙන ඒක පුදුම මම හිතා ගන්න අමාරුයි. ඊට පස්සෙත් ඉන්දියාවට ගිහිල්ලාමත් අපි හැමදාම නෙවෙයි ඉන්දියාවටලා මේ කතා බහ කරන්න යොදාගත්තා. දැන් එතෙන්දී දැන් මේ ඔය දැන් එතුමන්ට භාෂාව සම්බන්ධයෙන් ගැටලුවක් එන්නේ දැන් ඔබ දමිළ භාෂාව හොඳට කතා කරනවා නේ? ඔව්. ඔබට උඹට දමිළ භාෂාව පුළුවන්? දැන් මෙහෙම දැන් බාලසුබ්‍රමණ්ඩ මම දෙවෙනි කතා කරලා මම සමාවිල්ලා මේ මම එච්ච දෙමළ දන්නේ මේ මම දන්න දෙමළෙන් තමයි කතා කරන්න කියලා. ඉතින් පස්සේ යායක පාත්‍රම කිව්වා මමත් දෙමළ නේ මම තෙලිඟු. ඔයා කතා කරන්නේ මට හොඳටම ඇති මේ මටත් මුලදී මේ ගායනා කරන්න කියලා ප්‍රොනන්සියම් ප්‍රශ්න ඇවිල්ලා මට ලොකු ප්‍රශ්න ආවා. ඒක ගැටලුවක් නෑ හොඳටම කතා කරන ඔය ටික මට ඇති ඔයා කතා කරන්න කියලා. ඉතින් අර දැතරම දෙමළ භාෂාවේ මම ගරු කරන භාෂාවක් දැන් අපිට කතා පවත්වන්න තරම් දැනුමක් අවශ්‍ය නැහැනේ. අපේ වැඩේ කරගන්න අපේ දැන් සංගීත සම්බන්ධ දේවල් ගැන කතා කරගන්න දැනුම තිබ්බම හොඳටම ප්‍රමාණ. ඒ දැනුම තියෙනවා මට. ඉතින් ඒ නිසා මම දැන් ඊට පසු කාලේ ඉඳන් මම රවුමාගේ ඔකෙස්ට්‍රාගේ වැඩ කරා. ඉලියරාජගේ ඔකෙස්ට්‍රාගේ වැඩ කරන කාලේ මම මේ දෙමළ භාෂාවෙන් තමයි ඒගොල්ලෝ එක්ක ගන්දන කරේ. ඉතින් ඒක මට මම පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත දෙමළ. දැන් ඔකෙස්ට්‍රාගේ වැඩ කරනකොට ඔබතුමාගේ සංගීත භාණ්ඩය බවට පත් වුණේ? පියානෝ. පියානෝ. ඔව්. පියානෝ කීබෝඩ්. දැන් ඒ වගේ චෙලෝ. හා. එහෙම ඉන්ස්ට්‍රුමන්ට් එකක් පුළුවන් බයි. දැන් මේ වගේ ලොකු ඔකෙස්ට්‍රා එකක් නින්නේ. ඔව්. ඔබතුමාට බය වුනේ නැද්ද? බය හිතුනේ නැද්ද? දැන් අපේ රටේ වගේ නෙමෙයිනේ. අති විශාල ප්‍රමාණයක් ඉන්නවා නේද? මං හිතන්නේ. පියානෝ වාදනය කරන කීප දෙනෙක් ඉන්නවා. එහෙමද? ඔව්. දැන් එතෙන්දී දැන් මම ලියානගේ මියුසික් දැන් මම මෙහෙදී අහලා තිබුණේ නැහනේ. ඉතින් ඒ කියන්නේ එහෙම ඔකෙස්ට්‍රා එකක් එක්ක මට අහන්න මේ අවස්ථාව තිබුණේ නැහනේ. මම ලියාන ගිහිල්ලා ඉතින් වෙස්ටර්න් එකෙන් තමයි ඔක්කොම ලියන්න ඕනේ. ඒක ලොකු වෙස්ටර්න් තමයි රීඩ් කරන්නේ. ඉතින් මගේ සිම්ෆනි එක මම දුන්න ගම ඒගොල්ලෝ ඔක්කොම ප්ලේ කරා. ඉතින් මට හරි වැරද්දක් බලා ගන්නත් වෙලාවක් නැහැ. මොකද ඒක දුන්න ගම ප්ලේ කරලා ඉවරයි. වාදනය කරලා ඉවරයි. මගේ මියුසික් වලද 34 දිනක සහභාගී වුණා. රවුම් මාගේ ඔකෙස්ට්‍රා එකේ තයි ඉලේරාජගේ දෙන්නගේ කට්ටිය. ඉතින් ෂැනේකින් ප්ලේ කරනවා. ඒකවත් නිස්සබ්ද ඉන්න සද්දක් කරන්නේ. ඒක ඇත්තටම ඒක අපට පුරුදු නැහැ මේ ලංකාවේ. ඒ වාදකින් ඉඳගෙන ඉන්න කිසි සද්දක් නුකුත් නැහැ. ටියුන් කරනවත් දැනෙන්නේ නැහැ. 9ට හරියට ඇවිල්ලා පුටි වාඩිලා ඉන්න කවුන්ට් එක දෙනකම් ප්ලේ කරනවා. හරි එහෙනම් අපි පොඩි කවුන්ට් එකක් දෙන්න හදන්නේ ප්ලේ කරන්න ඊළඟ සින්දුව. අපි හින්දි සිනමාවට පුදුමාකාර ආදරයක් තියෙනවා. මේ හින්දි සිනමාව තුළදීත් එතුමන්ගේ හඬ බොහොම තීව්‍රයි. අපේ හදවත සොරාගත්ත මේ ගීතෙන් අපි ආරාධනා කරමු රොයි ජැක්සන්ට මේ ගීතය ගායනා කරන්න. प्यार करते हैं तुमको सनम बहुत प्यार करते हैं तुमको सनम कसम चाह ले लो कसम चाह ले बहुत प्यार करते हैं तुमको सनम बहुत प्यार करते हैं तुमको सनम
हमें हर घड़ी अरज़ू तुम्हारी। हमें हर घड़ी अरज़ू तुम्हारी होती है कैसे सनम बेकरारी। मिलेंगे को तुमको तो मिलेंगे जो तुमको तो बताएंगे हम बहुत प्यार करते हैं तुमको सनम। बहुत प्यार करते हैं तुमको सनम। कसम चाह ले लो कसम चाह ले लो खुदा की कसम। बहुत प्यार करते हैं तुमको सनम। बहुत प्यार करते हैं तुमको सनम। अपे लोकेट मिनिसुन एनवा यनवा हेबै समहार मिनिसुन्गे मतकयन समहार मिनिसुन करपु कियपुद सदातनिकाय अमरणीयाय एवेनी अमरणीय कलाकारुयेकु पिलिबंदवाय अद दवसे अपि मे कथा बह करन्ने एस पी बालसुब्रमण्यम कियन मे महा संगीतज्ञया पिलिबंदव कथा बह करमिन एतुमन्गे गीत रसमिदिमिन अपि इन्ने मे सुदानम विरामयक लबा गन्न विरामिन अनुतुरुव अपि यलितुमन कहेवा। හොඳ විරාමයෙන් අනතුරුව අපි යලිත් මුණ ගැහෙනවා සංගීතඥයෙකු පිළිබඳවයි මේ මතක ආවර්ජනය කරන්නේ SP බාලසුබ්‍රමණියම් කියන මේ සංගීතඥයා. ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙනවා, නිෂ්පාදකවරයෙක් බවට පත් වෙනවා, රංගනීය දෙනවා නේද? එක්තරා විදිහක රංගනීය දෙනවා. ඒ කියන්නේ නලුකම කියන එකත් එතුමන්ගේ ඇඟේ තිබෙනවා. චිත්‍ර ශිල්පියෙක් බවට පත් වෙනවා. මේ වගේ මේ විවිධ ක්ෂේත්‍ර තුලදී එතුමන් තමන්ගේ හැකියාවන් පෙන්වනවා. මේ තෙලඟු චිත්‍රපටයේ 1966 දෙසැම්බර් 15 වෙනිදා තිරගත වෙන ප්‍රථම වරට ගීත ගායනා කරයි කියලා පොතපතේ සඳහන් වෙනවා. ශ්‍රී ශ්‍රී මරියතා රාමන්නා කියන මේ තෙලඟු චිත්‍රපටයේ තමයි එතුමන්ගේ හඬ මුලින්ම මුසු වෙන්නේ. ඒ මහා පුදුමාකාර ගායකයා පුදුමයක් තිබෙන ගායන ශිල්පියා පිළිබඳවයි කතා කරන්නේ. අපේ රටේ ඉන්න ප්‍රකට සංගීතඥයෙක් තමයි සරත් වික්‍රමමැතිතුමන්. මෙතුමන් එක තමයි අපි මේ කතා බහ එන්නේ. දැන් සරත් වික්‍රමමැතිතුමා ගැන කතා කරත් එමේ අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. අපේ අමරණීය ගායන ශිල්පියා එච්.ආර්. ජෝතිපාලන්ගේ බොහොම ජනප්‍රිය ගීත රසක සංගීතමය අයිතිය තියෙන මෙතුමන්ට අපි කිව්වොත් එහෙම මේ නොනි මෙන දිවි ගමනේ පුංචි දෝනි තරහ වෙලා නේද? ගීත 36ක මෙතුමන්ගේ ගීත 36ක සංගීතමය හිමිකරුවා මෙතුමන්. ඒ නිසා මෙතුමන් SP බාලසුබ්‍රමණියන් මෙතුමත් එක්කත් පුදුමාකාර සම්බන්ධතාවයක් හා මෙතුමන් එක්ක සංගීතය ආකාරයෙන් වැඩ කටයුතු කරා. ඒ නිසා තමයි අපි ආරාධනා කරේ අපිත් එක්ක මේ කතාබහට එකතු වෙන්න කියලා. දැන් අපි මේ කතාබහේ ඉදිරියට යනවා, ගීත අහනවා. දැන් අපි මේ ලස්සන හින්දි ගීතයක් අහමු. ඔතුමා කිව්වා මේ හින්දි ගීත ගැන පොඩ්ඩක් කියන්න ඕනේ කියලා. ඔව් ඇත්තටම දැන් අපි මුලින් අපි ලංකාවේ සින්දු ඇවි හින්දී දෙමළ ගීත තමයි මුලින්ම ඇවි ඒක ඒ ගීතවල තිබෙන පිස්සු නිසා තමයි ඇත්තටම සංගීතයට අපි යොමු වුණේ. දැන් මම අදහස් කරන විදිහට ආසියාවේ හොඳම ගායකයා මොහමඩ් රාෆි. මේ දැන් මොහමඩ් රාෆිට කලින් විතර ගායක කීප දෙනෙක් ඒගොල්ලෝන්ගේ අභයයෙන් පස්සේ ඉස්සරහට ආපු ගායක තමයි මේ රාෆි. බාලසුබ්‍රමණිය අවස්ථාව කියන මේ මම ගායන කොච්චර සින්දු කිව්වත් මෙයා ඉන්න අහලකටවත් මට කිට්ටු කරන්න බෑ කියලා එයාම කියලා තියෙනවා බාලසුබ්‍රමණියම
මම ට්‍රැෆික් ට්‍රැෆික් නේ ට්‍රැෆික් අකාලේ මේගේ නිසා තමයි ඇත්තටම උතුරු ඉන්දියාවේ සංගීත ක්ෂේත්‍රයේ ලොකු අපේ ජ්‍යොති පාලන ඇතුණාගේ කලාව වැඩිම මුලින් සිද්ධ වුණා නමුත් ඒක ඒගොල්ලෝ හදාගත්ත තව ගායක උදිත් නාරායන් මේ කට්ටිය ආපු නිසා කොහොම හරි ඒක ආරක්ෂා කරගත්තා නමුත් ඇත්තටම ජීවිතෝන් අතර හිටියනම් අද වෙනකොට මොහොත් රාහුල් තමයි ආසියාවේ දක්ෂම ඉහළම ගායකයා වෙන්නේ ඔහුගේ අභාවය නිසා තමයි මේ මොහොත මේ SP බාලසුමනේ ඔතන ඉස්සරහට ආවේ මොකද හින්දි සමහර ප්‍රසංග ලතා මංගেশකගේ ප්‍රසංග වලට රාෆිගේ සින්දු ගායනා කරන මේ එක කියන්නේ බාලුව බාලසුබ්‍රමණිය මොකද ඒ අඩු පුරවන්න පුළුවන්කම තිබුණේ මෙයාට තමයි ඒ නිසා තමයි ඇත්තටම බාලසුබ්‍රමණිය ගොඩක් විසරහට එන්න එක හේතුව ඒ නැතත් එයා දක්ෂයි කොහොම වුණත් ඉතින් එයාගේ මෙච්චර කල් තව අවුරුදු ගානක් හිටියනම් මම හිතන්නේ තව අපට ගොඩක් දේවල් අහන්න ලැබෙන්න තිබුණ අවස්ථාව ඒ වගේම දැන් 89 දී 84 දී මම කරා දෙමළ කැසට් පාට තුනක් ඒ කැසට් පාට තුන මම ගෙනත් තියෙනවා ඒක ඒ කැසට් පාට නිෂ්පාදනය කරේ මුස්ලිම් සහෝදරේ ඒක ගායනා කරේ දෙමළ ගීත ගායකෙක් දක්ෂ දැන් ඒ ඉන්දියාවේ ඉන්නේ කේස් දේවරාජ කියලා ඉතින් එයාගේ කැසට් තුන පුදුම විදිහට ජනප්‍රිය වුණා මේ උතුරු නැගෙනහිර එයාගේ මැද්‍රාස් එකේ සිංගප්පූරුව මැලේසියාව මේ හැම රටකම කැසට් තුන ජනප්‍රිය වුණා මේක අහපු ඉන්දියාවේ ආර් රෙඩ්ඩි කියන අධ්‍යක්ෂකවරයා අදහස් කරා ලංකාවට චිත්‍රපටයක් කරන්න ඕන කියලා සිංහල සහ දෙමළ ඊට පස්සේ පංජාබ් මේ වගේ භාෂා කීපකින් ඉතින් එයා අදහස් කළා 89 ලංකාවට ආවා ඒ කැසට් එක තරන් මේ ලංකාවට ආවේ ඇවිල්ලා මම අපේ ගෙදරට මම හොයාගෙන එනකම මම දන්නේ නැහැ ඇවිල්ලා එකපාරටම කතා කරලා මේක වාද කරේ කියලා මම ඕම කිව්වන් පස්සේ නැනම් බය වෙන්න එපා ඔයා මගේ චිත්‍රපටයේ සංගීතයට මම තෝරන් තියෙන්නේ අපි චිත්‍රපටි කරන්න ඕනේ කියලා හෙට එන්න මාව හම්බෙන්න කියලා තැනක් කිව්වා එතෙන්ද ගිහිල්ලා පස්සේ හම්බෙලා කතා කරා සින්දු නාමයක් තිබුණා සින්දු නාමයේ දැන් මෙයා චිත්‍රපටියට කලින් මාස 3ක් සින්දු නාමයෙන් හැදුවා මම එයා සිටුේෂන් එක කියන මම සින්දුව හදලා ගිහිල්ලා එයාට වාදක මල්ලේ අරන් ගිලා ගහලා පෙන්නන්න ඕනේ එහෙම ඒක එයා ස්ථිර කරගත්තට පස්සේ තමයි සින්දුව පරිගත කිරීම ඔව් අනිත් ටික දේවල් කරන්නේ ඒ වගේ සින්දු නමයක් හැදුවා ඒකෙන් තුනක් තිබුණා බාලසුබ්‍රමණියෙන්ට ජේසුදාස්ර තිබුණා චිත්‍ර තිබුණා ඉතින් ඒ සින්දු නමයේ මේ පටිගත ගන්න කිව ලංකා ඔකෙස්ට්‍රා දාලා ඉතින් ලංකා ඔකෙස්ට්‍රා 80ක් විතර වුණ කියලාට ඉතින් විජේ ස්ටුඩියෝ එකේ මම බුක් කරලා 89 ඔය සිම්ෆොනි ඔකෙස්ට්‍රා එක ඒ වගේම අපි ඉන්න දක්ෂ වාදක ශිල්පීන් ඔක්කොම වයලින් වියෝලා චෙලෝ විතරක් 60කට ආසන්න සංඛ්‍යාවක් වාදනය කරා. ඉතින් එහෙම කළා ඒ ට්‍රැක් ටික අපි අවසන් කරාට. නමුත් අවසන කියන්නේ 89 කලබල තිබුණා මේ රටේ. අර ඉන්දියන් මේ වෙළඳ ව්‍යාපාරට මේ ඒක කතා ගන්න දෙන්නේ නැතුව ලොකු ප්‍රශ්න ගොඩක් කියලා අඳින නීති දාලා ප්‍රශ්න ආවා. ඉතින් මෙයාට මේක බලපෑවා කට්ටියලා චිත්‍රපටය කරන්න දෙන්නේ නැතුව මේ මේ ප්‍රශ්න ඇති කරා. ඉතින් මම චිත්‍රපටි කරන්න නම් මුන්නේ. පස්සේ මම ඒ වගේම බාලුලා අර එන්න කියලා කිව්වම මේ 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 වොයිස් කරන්න ඒගොල්ලෝ ආවිත් නැහැ. මොකද ඇඳින් ඉටි දාලා මේ ප්‍රශ්න නිසා ඒගොල්ලෝ බය වුණා එන්න. පස්සේ මම චිත්‍රපටි අරගෙන ඉන්දියාවට ගියා සිංහල එක අත්හැරලා මේ දෙමළෙන් එහෙම කරන්න. ඉතින් මට අඳ කිව්වා යන්න මටත් බයයි යන්න ඒ තිබුණ වාතාවරණය. ඉතින් මම ගියෙත් නැහැ. පස්සේ ඒක මේ ඉන්දියන් වෙන එක්කෙනෙක් ලව්වා වොයිස් කරවලා මගේ ටැක්ටික් අරන් ගියා වොයිස් කරලා චිත්‍රපටි කරන්න ඇති ඉතින් එහෙම තමයි බාලු හම්බුනේ දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට තමයි මම මගේ නාද සීඩී එකට බාලුව ගන්න ඕනේ කොහොම කියලා කොහොම හරි කියලා හිතාගෙන සින්දුවක් හදාගෙන ගිහිල්ලා වොයිස් කරගත්තේ හොඳයි යමත් හොඳ දැනකින් තමයි අපි මේ කතාව චුට්ටක් නවත්තලා ගීතයකට යන්න හදන්නේ. මොකද මේ එතුමන්ගේ ගීත හදි තමයි අපි යලි යලිත් එතුමන්ගේ දක්ෂතාවයන් පිළිබඳව අපිට මතක එන්නේ. අතරම මේ ගීත ගැන කතා කරොත් මේ සංගීතය පිළිබඳව කතා කරොත් මේ වංශ කතාවක් එතුමන් ලියලා හමාරයි. ඒක රන් අකුරෙන් ලියලා හමාරයි. ඉතින් අපි හිතුවා තවත් එතුමන් ගායනා කරපු ගීතයකට ගිහින් එන්න ඕනේ කියලා.
இதயம் வரை நணிகிறதே. உள்ளா போகும் மேகம் கண காணுமே, விழ காணுமே வானவே, இளைய நிலா பொழிகிறதே. இதயம் வரை நணிகிறதே. உள்ளா போகும் மேகம் கண காணுமே, விழ காணுமே வானமே, இளைய நிலா பொழிகிறது. இதயம் வரை நடுகிறது. வரும் வழியில் பனிமழையில் பருவநிலாதினம் நிலையும், முகிலெடுத்து முகம் துடைத்து விடியும் வரை நடப்பழகும். வரும் வழியில் பனிமழையில் பருவநிலாதினம் நிலையும், முகிலெடுத்து முகம் துடைத்து விடியும் வரை நடப்பழகும். பான வீதியில் மேக ஊர்வலம் காணும் போதிலே ஆறுதல் தரும். பருவ மகள் விழிகளிலே கனவு வரும். இளைய நிலா பொழிகிறதே. இதயம் வரை நடுகிறது. முகிலினங்கள் அழைகிறதே, முகவரிகள் தொலைந்தனவோ, முகவரிகள் தவறியதால் தொழுதிடுமோ அது மழையோ. முகிலினங்கள் அழைகிறதே, முகவரிகள் தொலைந்தனவோ, முகவரிகள் தவறியதால் அழுதிடுமோ அது மழையோ. நீலவானிலே வெள்ளியோடைகள் போடுகின்றதே, என்ன ஜாடைகள் பின்வெளியில் விதத்தறியார் நவமணிகள். இளைய நிலா பொழிகிறதே. இதயம் வரை நடுகிறதே. உள்ளா போகும் மேகம் கண காணுமே, விழ காணுமே பாடமே, இளைய நிலா பொழிகிறதே. இதயம் வரை நடுகிறதே. හොඳයි මේ අපි SP බාලසුබ්‍රමණියම් සංගීතඥයා මේ ඇත්තරම කිව්වොත් එහෙම ඉන්දියාව තුල විතරක් නෙමෙයි මේ විශ්වය තුලම වෙනම පරිච්ඡේදයක් ලියපු කලාකරුවෙක් පිළිබඳව කතාබහ කරන දවස යල් ටීවී අපි හිතුවා මේ ඔහු වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් කරන්න ඕනේ කියලා. කලක සිට මෙහෙම හිතනකොට අපි බැලුවා කාත් එක්කද අපි මේ වැඩසටහන කරන්න කියලා. ඒ නිසා තමයි මුලින්ම අපි තෝරාගත්ත ප්‍රවීණ සංගීතඥ සරත් වික්‍රමතුමා. අපි දැන් එතුමත් එක්ක තමයි මේ කතාබහ කරමින් හිටියේ. ඒ අතරතුරේදී දැන් ඔබට හරි අපූර්වට හඬක් ඇහෙන්නට ඇති. මේ හඬ ගැන ඉතින් කතා කරද්දි මට හිතුණා ඔහුත් එක්කත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි පොඩ්ඩක් මේ මැද හරියේදී එතුමත් එක්කත් කතා කරන්න හිතුවේ. මට කියන්න තියෙනවා වැඩේ නම් නල්ල. ඒක තමයි. ආවට අපි කියනවා නන්ද්‍රි කියලා. ඉතින් මේ හොඳට මේ ඒ හඬ හරියට ඉතාමත් අපූර්වට
හසුරෝමිත් ගායනා කරම්. මේ තමයි රොයි ජැක්සන්. රොයි ජැක්සන් කියන බොහොම තාරුණ්‍යයෙන් දක්ෂ කලාකරුවෙක්. සිංහල හා දමිළ කියන මේ භාෂා ද්විත්වයම ඉතාමත් හොඳින් ගායනා කරන්න පුළුවන් කෙනෙක්. අපිට රොයි කියන්නකෝ දැන් මේ SP බාලසුබ්‍රමණියන් ගැන කතා කරන්න කියලා කිව්වම ඉස්සලා මොකද්ද වැඩ හිතෙන්නේ? බාලසුබ්‍රමණියම් කියන්නේ අය ලෝකෙටම එකයි. එතරම් තමිල් තමිල් අපි තමිල් ජාතිකයෝ හැටියට තමිල් ගායකෙක් හැටියට යා ලෝකෙටම එකයි. අයි SP බාලසුබ්‍රමණියම් අවුරුදු 500ක් ගියත් ඉන්නේ. ඔව් දැන් මේ මට දැන් මේ මේ කතාබහට කලින් කිව්ව දෙයක් තමයි රොයි මගේ ජීවිතේ මේ ජීවිතේ දෙදෙනෙක් ඉන්නවා මුණ ගැහෙන්න ළඟින් ගිහිලා කතා බහ කරන්න කැමති කියලා. ඒ දෙදෙනා අතර එක්කෙනෙක් මෙතුමා. SPB සර් ඇත්තර මං හිතුවා මේ ලංකාවට තාපු වෙලාවේ මට ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා එයත් එක්ක වෙලසරින් ස්ටේජ් එක සිංග් කරන්න. ඊට කලින් මම වෙන ප්‍රෝග්‍රෑම් එකක් ගත්ත නිසා මට ඒකට සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් ඒක මට මගේ ජීවිතේ කරපු ලොකුම ලොස්ට් එකක්. ඒක හම්බ වෙන්න බැරුණ එක. ඒකයි රහමාන් සර් හම්බ වෙන්න ඉතින් ඉන්නවා. බලසූරන් සර් වෙලසරින් ගියා. බොහොම ස්තුතියි හෙනන් රොයි. මේ දැන් අපි තව ගීතක් තියෙනවා කියන්න නේද? අපි ලස්සන ගීතයකට යන්. ඒ වගේම තමයි අපි කියනවා ස්තුතිවන්ත වෙනවා අපි කතා කරාම යාල් ටීවී වෙත ඇවිල්ලා එතුමන් වෙනුවෙන් මේ උපහාර ප්‍රසංගයත් එක්ක එකතු වුණාට. ආය දවසක ගහන් අපි මුණ ගැහුවා. මටත් ඇත්තටම ගොඩාක් සතුටුයි මේ අවස්ථාව මම එයාට ඇත්තටම උපහාරයක් හැටියට තමයි ඇත්තටම මම ආවේ. මට කතා කරපු ගමන් මම සර්ගේ සින්දු කියන්න කිව්ව නිසා මම ඇත්තටම ආශාවෙන් ආවා. බෑන්ඩ් එකත් හොඳට සපෝට් කරා මට. Thank you so much සර්. අනිවාර්යෙන් අපිත් එක්ක ජීවත් වෙනවා. ගොඩක් ඇත්තරම දුකයි යා වගේ ගායකේ කායි විහිවෙන්නේ. සෝ ඔයගලන්ට thank you මම ආරාධනා කරාට. හොඳයි එහෙනම් අපි මේ රොයිගේ ලස්සන සින්දුවක් හඬින් රොයිගේ හඬින් SP බලසුරුමියතුමාගේ ගීතයක් අහන්නයි යන්නේ.
गजल है तू मेरा तराना आ तेरी धड़कनों पे लिख दो दिल को सफा देखा है पहली बार जन्म की आंखों में प्यार अब जाके आया मेरे बेचैने दिल को लोके गायन शिल्पीन बहुमेक ये गायन शिल्पीन थरु विधिट सलकोत् संहार तरु तेन वहाम इक्मनी निवियन संहार तरु तेन वह बहु काल्या दिली दिली तिबेन एहम दिली दिली तिबु थरुअक्तम पशुगेद अभी अतरी निक्मयान्ये निमियान्ये एतमाय एसपी बालसुब्रमण्यन मितुमन पिलिबंदव अपि हितुवा याल टीवी वेथिन उपहारमे वेडसरहणक् करन्न ओने कियला ए निसा तमाय अपि संगीत कंडायमकट गायन शिल्पियेकुट ए वगेम तमाय मे पिलिबंदव कथा कल हेकि पुद्गलयेकुट आराधना करन्ने इदिन ओब दैन मे नर्मबिन इन्ने ए कटयुत्त अपित एक्क इन्ने प्रवीण संगीताज्ञ सरत् विक्रम मेथ्मान ए वगेम तमाय अपिट मे अपूर्व संगीते सपयन्ने तमुत् एकम शा संगीत कंडायम मे एकोस्टिक रसय हरि अपूर्वट एकतु करमिन ओउन मे निर्माणे करण यदि रोय जैक्सन के मे तारुण्य कलाकार मे हंड मुसुकर्ण हरि देन अभी मे मिथुमान फिल्म कथाभाकर आमात्म प्रकट संगीताज्ञतम मिथुमान एक एन एस पी बाल सुब्रमण्यन मिथुमान इंदियावे तिबिन इतामत् विशिष्ट गाने सम्मान रेसकिन पिदुन लबनो एवगेम तमाय मे मिथुमान पिलिबंदव कथा करद्दी एतुमान मे प्रथम दमिल चित्रपटे बाबट पत्वेन्ने होटेल रंबा कियन चित्रपटे कियला तमाय कियन्ने ए अतरदी मे तवत् इतामत् विशिष्टी कारणयक् तियेनवा एतुमान तेलुगु भाषा हुदर कथा करनवाने कमल हसन कियन्ने इंदियावे इन्न इतामत्म प्रकट शिल्पियक्ने एतुमानगे तेलुगु चित्रपटे 120कट तेलुगु भाषा कमल हसन महात्मा हरियट कथाकर अपहासु हिंदा तेलुगु भाषा विताम होंदीन कथाकर पुलवान शिल्पी एकता माय उत्साह गीत हतर अमरदेव गायन अनित एस पी बालसुब्रमण्यम अनित गीत उत्तर इंडिया भी सुनांत की गायिका ई थिंक मम अदास करें गीत इंडिया संगीत विशाल पीसा किन्न द विश्वनाथ स्टाइल करती याग निर्माण करने क्रम लौमांगित क्रम तीन इतो हरीश जयराज मे योगी स्टाइल तीन मम अदास करें मे कक्वत अनुगमने नुकर मगेम स्टाइल एक्कीम करता मिनसा पेने सिंगल विद्यारे भी आसियावट अभिना राग मिश्र नमूत अभी अनान्यता रखगा निर्माण को
ඉතින් මම බාලුට නිර්මාණ කළපු ගීතේ ඒ හැමදේම මිදිච්ච ගීතයක් තමයි. මොකද නැත්තම් කෙනෙක් අහපු ගාම අයියෝ මේක මිලේ රාජාගේ සින්දම් මේක රවුමාගේ වගේ කියලා කිව්වම ඒක මගේ අනන්තයක් වෙන්නේ නැහැ. ඉතින් මම බොහොම කල්පනායෙන් ඒක රැකගෙන තමයි ගීත නිර්මාණ කරේ. දැන් සාමාන්‍යයෙන් කොතරම් යාළුකම තිබුණත් එයා මේ මෙලඩි අහලා තමයි කැමති වෙන්නේ. මොකද දැන් එයාගේ නිතරම එයා පිටිපස්සේ කට්ටිය එනවා මේ චිත්‍රපටි වලට ගිය මේ ගීත ගායනා කරන නම්පර පුරි කට්ටිය ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඒ පුදුම ගතිගුණ තියෙන කෙනෙක්. දැන් ඒවා ඔක්කොම එකතු කරා නම් 40,000 50,000 කියලා වෙයි. නමුත් එයා එහෙම සින්දු පස්සේ අනෙක් කෙනෙක් දැන් මගේ එකත් මම ගිහින් දුන්නාන් පස්සේ එයා කිව්වා අහන්න ඕනේ කියලා ට්‍රැක් එක. කොහොමද මියුසික් මම ට්‍රැකේ ඉන්දියාවේ ගැහිවේ. ගැහුවට එයා සිං කරේ නැත්නම් ඉතින් මම මානවහරි කවුරු හරි දාලා සිං කරනවා. කොහොමද කරගන්නවා. නමුත් එයා ට්‍රැක් එක ආවන් පස්සේ ට්‍රැක් එකට කැමති. පස්සේ එයා කිව්වා මෙලඩිය ගහන්න ඕනේ කියලා. කොහොමද ගායනා කරන්න ඕනේ කියලා. පස්සේ මම ඒක කියලා පෙන්නවා. සර්පිනයින් ගහලා කියලා පෙන්නන් පස්සේ මම මෙලඩිය කැමති වුණා. ඊට පස්සේ තමයි වචන අරගෙන යා බැලුවේ. වචනත් ඩකුණු ඉන්දියාවේ මුතු කුමාර් කියන එක තමයි රචනා කරේ. මට අවශ්‍ය විදිහට තමයි ගීතේ රචනා කරේ. ගීත එකක් ලියුවා මුලින්ම ලියපු ගීතේ මම ප්‍රතික්ෂේප කරා. ඒක වචන මං කිව්වලා බලන්න මට කැමති වුණේ නැහැ ගීතේ ගැන. පස්සේ මම මුතු කුමාර්ට කිව්වා මේක හරි නෑ මට වෙනයක් ලියන්න කියලා. පස්සේ එයා ඒක පිළි අරගෙන වෙන ගීතයක් ලියපුවා. පස්සේ ඒ ගීතේ තමයි දැන් බාලු ගායනා කරේ. ඊට පස්සෙන් බාලු අරගෙන වචන ටික බලලා පුහුණු සුළු පුහුණුවක් කරලා කෙලිම ගායනා කරා. ඒක කැසට් පටයකට තමයි. ඔව් සීඩි පටයකට. සීඩි පටයකට. ඔව්. දැන් ඊට පස්සේ දැන් ඔබතුමාට හිතුණා කියලා කිව්ව එක්තරා විදිහකට මම මේ දැන් එතුමාට භාෂා දාශයකින් ගායනා කරලා තියෙනවනේ. ඒ අතරත් මේ සිංහල කියන තැනත් එතෙන්ට දාන්න ඕනේ කියලා ලොකු ඕනාවක් තිබ්බකෝනේ. ඔව් දැන් මෙහෙමයි දැන් එයා ගායනා කරාට පස්සේ එයාගේ මම මුදල කියන්න කැමති නැහැ. ඉතින් ඒ කාලේ ලොකු මුදල ලංකාවට ගන්නේ. මම මේ මුදල දුන්නාම එයාගේ කළමනාකරුවට තමයි සල්ලි දෙන්න ඕනේ. දුන්නන් පස්සේ එයා ආපහු මට ඉවල තිබුණා. පස්සේ එයා ඇතුලේ හිටිය බලසුගිරමණී මම එළියේ හිටියේ ඒ වෙලාවේ මම සල්ලි දෙන්න. පස්සේ සල්ලි ආපහු දුන්නන් පස්සේ මම ඇහුවායි කියලා නෑ සර් ගන්න දෙපා කිව්වා සල්ලි කියලා. ඒගොල්ලෝ මට කතා කරන්න සම්මුණා ටක් ගාලා ගිහිල්ලා ඉවරයි. පස්සේ එයා දැන් කතා කරන අතර එයා කිව්වා මේ සිංහල ගීත තමයි එයාගේ ආසාව තියෙන්නේ කියලා. පස්සේ මගේ කැසට් පට්ටි එහෙම මම එයා දීලා තිබුණේ. ඉතින් කිරිමෝදි වෙලා එයා අහලා තියෙන්න ඇති. මොකද මගේ සීඩී ඔක්කොම දුන්නා එයාට. ඉතින් මම ඒ වෙලේම අදහස් කරගත්ත කිරිමෝදි වෙලේ මයාලව කීප ගන්න ඕනේ කියලා. අංක මම ට්‍රැක් එක ගන්නම් අපි ගීතයක් කරමු කියලා. පස්සේ තමයි මම මෙහෙ ඇවිල්ලා දැන් ඒකට මම සූදානම් වෙලා ගියේ නෑනේ. ගීතේ නොටේෂන් අරගෙන ගිහලා එහෙම දෙයක් තිබුණ නැසින් නිසා මට එකවර එක කරන්න තමාරු. ඉතින් ඒකට මම ඔක්කොම සූසුකම් ගෙදර ඇවිල්ලා ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන අතර තමයි මේ අපට අභාවය ආරංචි වෙන්නේ නේද? කොහොම නමුත් ඉතින් හෙතුමන් කියන්නේ අපිට කවදාවත් අමතක කරන්න පුළුවන් චරිතයක් නෙමෙයි. ඉතින් අද අපි මේ කාල සීමාව අපිට මදි. මේ පැයක වගේ කාල සීමාවක් ආසන්න කාල සීමාවක් අපිට මදි. නමුත් අපි හැම විටම හදවතින්ම අපි එතුමන්ට ගෞරව කරනවා. එතුමන් ලෝක වාර්තා පවා තිබු ගානශිල්පී. මම අහලා තියෙනවා මේ එක දවසක ගීත 21ක් පටිගත කරා කියලා. මේක සමහර අය වෙනස් වෙන්නට පුළුවන්. නමුත් එතුමන් පිළිබඳව යම් යම් කතා බහ කරද්දී එහෙම ඒ වගේම තමයි එතුමන්ගේ ස්වර පරාසය නේද? ඕනම ස්වර පරාසයක පුදුම රේන්ජ් එකක් තියෙනවා. ඔබ සංගීතඥයෙක් හින්දා ඒක දන්නවා. මේ මම හිතන්නේ නිර්මාණ කරන එක ගීතයකවත් පිච් එක මාරු කරයි කියලා මට හිතන්න අමාරුයි. මොකද ඕන තැනකින් ඒ ගීත ගායනා කරනවා. ඒ කියන්නේ අර ගීත පටිගත කිරීමේදීත් මම හිතන්නේ එකවරම උඩ පටිගත කිරීම කරනවලු නේද? පෙර පුහුණුවීම් කරලා. මේ අපේ ජෝතිපාලගේ තමයි ජෝතිපාලත් සෑහෙන ජෝති අයියක් තියෙනවානේ. මේ පුහුණුවීමට එන්නේ නැහැ. ඒ වෙලෙම පුහුණුවෙලා ඒ වෙලෙම ගීත ගායනා කරනවා. ඊටවටින් දැක්සයි මෙයා ඊටත් පුදුම හැකියාවක් තියෙන මේ වාදනය කරනකොටම ටේප් කරගන්නවා වගේ ග්‍රහණය කරගන්න එක හිතන්න අමාරුයි. හොඳයි එහෙනම් අපිට සිද්ධ වෙනවා අද දවසට අපේ වැඩසටහන සමුදෙන්න. බෙහෙම ස්තුතියි ඔබතුමන්ටත්. මොකද මේ මතකය හරිම වටිනවා. මේක රත්තරන් වගේ වටිනවා.
ඒ මතකයේ අපිට වටිනවා මොකද අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආදරය කරන මහා සංගීතඥයෙක් සමග ප්‍රිය ඇසුරක් පැවැත්වීමත් මං හිතන්නේ පුතුමාට වාසනාවක් නේද වාසනාවක් නේද එතුමන් එක්ක චිත්‍රපටි වලට වැඩ කළා තියෙනවා ගීත නිර්මාණය කළා තියෙනවා ඉතින් ඒ මහා නර්ග කලාකරුවා පිළිබඳවයි අද දවසේ මේ විදිහට අපි මේ සටහන තබන්නේ එහෙනම් ඔබතුමන්ට ස්තුති අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ මම ස්තුතිවන්ත වෙනවා යාල් ටීවී තව ඔබතුමා සහ කාර්ය මණ්ඩලයට ඒ සංගීත ගණ්ඩය මලදුන් සහගේ තමා ගීත වාදනය කරලා ඉතින් බාලු වගේ කෙනෙක් ගැන ඇත්තම අපිට කතා කරන සුසුකම් මදි ඒ තරම් මේ ලොකු කලාකරුවේ නමුත් අපට පුළුවන් හැකි පමණින් අපි යමක් කරා කියලා මම හිතනවා ඉතින් ඒ අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා යා ටීවී හොඳයි එහෙනම් බොහොම ස්තුතියි ඒ වගේම තමයි අපි මේ පිටුපස්සෙන් ඉන්න අපේ සංගීත කණ්ඩායම තමයි තමුත් ඒගම ශා සංගීත කණ්ඩායම ඔබටත් ස්තුතියි අසේල ඇතුළු සියලු දෙනා ඉතමත් හොඳින් මේ කටයුතු කරා ඒ වගේම තමයි රොයි ජැක්සන් ඔහු තමයි එතුමන්ගේ මේ හඬ යලිත් අපේ හදවතට ලං කරේ ඉතින් අපි රොයිටත් සුබ පතනවා ඒ වගේම තමයි ඔහුගේ සංගීත දිව්‍යත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එතුමන්ගේ බොහොම අපූර්ව ජනප්‍රිය කවුරුත් ආදරය කරන ගීතයකින් අද දවසට අපේ වැඩසටහන නිමා කරනවා. ඔබට සුබ දවසක්. பரம்பூபாக அல்லாம கில்லாம அணைக்க துடிச்சிருக்க அச்சாரம் ஓட்டாச்சு அஞ்சாறு நாளாச்சு தனிச்சு தவிச்சிருக்க தவிச்ச மனசுக்கு தண்ணி தர வேணாமா கழும்பு நினப்புக்கு அள்ளிக்கிறன் நீளாமா மாறுல குளிருது சேர்த்துன்னு அணைச்சா திருமடி குளிரும் கட்டி பிடிச்சிக்க ஏய் ஆத்தா தோரம்மா பரியா நான் பார்த்தா பக்கமலே பொரியா அழகும் பக்கம் யாரும் இல்லை அழிக்கலாம் போற முன்னால நீ வாடி பின்னால நாய்க்கர் தோட்டத்துக்கு பேசாதே கண்ணாலே என்னாடி அம்மாலே வாடுற வாட்டத்துக்கு சிரிச்ச சிரிப்புல சில்லறையும் செதறுது செவந்த முகம் கண்டு என் மனசு பதறுது பபல்ல பாயில தெரிகிற அழக பார்த்ததுமே மனசு பட்டு துடிக்குது ஏய் ஆத்தா அத்தோரமா